මතේතුමාගේ ශුද වූ විශේෂයෙන්මට උපුටාගත් කොටසකි. ස්වාමිනිය ඔබ වහන්සේට මහිමේ වේවා. එබැවින් උන්වහන්සේ ජනකායට යන්නට හැර ගෙට වැඩියසෙක ශ්‍රාවකේ උන්වහන්සේ වෙත આવුත් කෙතේ කිරිඳි පිළිබඳ උපමාව අපට පහදා දුන මැනවයි කිය. උන්වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළසෙක. හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයා නොය. කෙත නම් ලෝකයය, හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අයය. කිරිඳි නම් නපුරාට අයිති අයය. ඒවා වපුල සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් යුගාන්තයය. කපන්නෝ නම් දේවදූතයෝය. කිරිඳි එක් කොට ගින්නෙහි දවන්නේ නම් යම්සේද යුගාන්තයේදී එසේම වන්නේය. මනුෂ්‍ය පුත්‍රයා නොසුවකිය දූතයන් එවනසේක. උන්වහන්සේගේ රාජ්‍යයේ බාධා උපදවන සියල්ලන්ට සියල්ලද අදමිටුකම් කරන්නන්ද එක්කොට ගිනි උදුනෙහි හෙලන්නෝය. එහිදී වැළපීම්ද දත්මිටි කෑම්ද වන්නේය. එකල දැහැමිය අය තම පියාණන් වහන්සේගේ රාජ්‍යයෙහි සූර්යාමෙන් බබලන්නෝය. සවන් ඇත්තෝ සවන් දෙත්වා. ස්වාමින් වහන්සේගේ ජීවනදායක සුභාරංචි නම් මෙසේය. ස්තුතිය ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වැඩි වෙන මගේ ආදර ප්‍රමාන්තෙනි. ඔබට මට ජීවත් වෙන්න විදි දෙකක් තියෙනවා. දැන් මෙතන බලන්න කියනවා ඌ උන්වහන්සේගේ රාජ්‍යයට බාධා උපදවන සියල්ලන්ද අදමිටු කාම් කරන්නන්ද එක්කොට ගිනි උදුනේහි හෙලන්නෝය. එතකොට විනාශය අපි ඒකට කියනවා ජෙහෙන්නා කියලා. විනාශයේ ගින්න. දැන් ජෙරුසලම නගරයෙන් නිරති දිගට පැත්තක තිබුණා. නිරන්තර හැමතිස්සම ගිනි ගන්න. කුණු මලමිනි ඔක්කොම නිරන්තරයෙන් දාලා ඒක ඒ ගින්න නිවුන් නැහැ කියලා කියනවා. ඒක ආදේශ කරනවා අපායේ නිරාගින්නට. එතකොට ඒ ඒ සදාතනික ගින්න ජෙහෙන්නා කියන්නේ. එතකොට උන්වහන්සේට විරුද්ධ වෙන අයව නිරාගින්නට දානවා. ගිනි ගත්තාම ඒ ගින්නේ එලියක් තියෙනවා. ගින්න කියද්දී. අනිත් පැත්තෙන් බලන්න එහිදී වැළපීම්ද දත්පිටි කෑම්ද වන්නේ එකල දැහැමි අය තම පියාණන් වාසගේ රාජ්‍යයේ සූර්යාමෙන්ම බලන්නේ. දැන් අරගොල්ලෝ විනාශයේ ගින්න සහ මේගොල්ලෝ සූර්යා. සූර්යා කියන්නේ මොකක්ද? හා ඉර. ඔව් සූර්යා නැතනම් අර දෙවල ඇක්ටර් කෙනෙක් ඉන්නවා සූර්යා නැද්ද? ඉර. හරිද? යාව වටිනවා ඉරට වඩා නැද්ද? මැරෙන්න හදනවා ඒක. දැන් ඉර 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 කියන්නේ මොකක්ද? ඉර කියන්නේ මොකක්ද? හා ඉර කියන්නේ මොකක්ද? ඉර කියන්නේ ඉරනේ. ඉර කියන්නේ තරුවක්. අපිට ළඟම තියෙන තරුව තමයි ඉර. ඉරේ එළියේ ඉන්නේ කොහමද? මේ දවස්වල ඉරේ එළියක් නැහැ මම හිතන්නේ. අර මානසික රෝහලේ මිනිස්සුගෙන් ඇවලු ඔගොල්ලෝ කැමති ඉරටද හඳටද කියලා. හා හඳට කැමති අය ඔක්කොම අතිස්සවලු. ඇයියේ? රැහැට කළුවරයිනේ. හඳන එළිය දෙන්නේ. එතකොට ඉර දවල්ට එළිය තියෙනවනේ ඉර වැඩක් නැහැනේ. එතකොට නද කියන මගේ ආදර ප්‍රමාතේ. ඉර ඉර එළිය එන්නේ කොහමද? ඉර එළිය එන්නේ පිච්චෙන නිසා. ඒගොල්ලෝ කියන ලෝක අවසානයේ වෙන්න පුළුවන් ඉර පිච්චිලා 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 ඉවරුණයින් පස්සේ හිරු එළිය නැහැයි කියලා කියන්නේ. ලෝකේ ශක්තිය හැම්මෙන්නේ මැක්සිම් ගෝර්කි කියනවා හිරු එළිය හිරුගේ එළියෙන් සහ මවගේ කිරෙන් කියලා. ඉර එළිය නැති වුණොත් එහෙම ඉර එළිය නැති වුණොත් එහෙම ඉවරටම ඉවරයි. අපිට කිසිම ශක්තියක් නැහැ. හරිතබ්‍රද නැහැ, කාබන් ඩයොක්සයිඩ් නැහැ, ගස්කොළන් වල ඔගලන්ට තේරෙන්නේ නැහැ ඉරේ වටිනාකම. දැන් මම මාළු ටැංකි හදනවනේ. මාළු ටැංකි තියෙනවනේ මගේ ගාව. එක එක වයි වාරණ මාළු ටැංකි තියෙනවා. පෙඩි ළමයි આવොත්, ග්‍රෑන්ඩ් පස් આવොත් මට කියන්න මම පෙන්නන්නම් මිනි මැදුරක් වගේ. තේරෙනවද? එක එක වාද නිකන් ඉන්න වෙලාවට නිකන් ඉන්න වෙලාවක් නැහැ. ඉතින් නමුත් කොමරි වෙලාව හොයන ඒකේ ප්ලාන්ටඩ් ටැංක්ස්. කියන්නේ ඇත්ත ඇත්ත ගස් තමයි හිටවල තියෙන්නේ. ප්ලාස්ටික් ගස් නෙමෙයි ඇත්ත ගස් හිටවලා තියෙන්නේ. ඇත්ත ගස් හිටවන්න මොකද කරන්නේ? මම හිරු එළිය නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ කියන්නේ එක එක ලයිට්
විස්තර කරේ මතකයිද? ආ කොහෙද උදේ? ආ මල් යන මතකයි. තේරුණාද කියනක? හරි. දැන් ප්ලාන්ටඩ් ටැංක්ස්, හරිද? ප්ලාන්ටඩ් ටැංක්ස් කියද්දී මගේ ප්‍රේමන්තෙනි, දැන් මේකේ මම හිරුවෙලේ නිෂ්පාදනය කරන්න ඕන. හිරුවෙලේ නිෂ්පාදනය කරන්න අපිට බෑ. නමුත් දැන් ඉරේලිය ප්‍රිස්මේකින් යනකොට දේදුන්නක් පායන්න කොහොමද? දේදුන්නක් පායන්න කොහොමද? දැන් මේවත් ඉගෙන ගන්න ඕනේ. නිකන් ඔයේ නිකන් බත්තම් බත්තම් බින්දලා හරියන්නේ නැහැ. ඉගෙන ගන්න. දේදුන්න පායන්න කියන්නේ මේ නිකන් දෙවියන් වහන්සේ සිංහලම නෑ. අවුවයි වැස්සයි එකට තිය තමයි දේදුන්න එන්නේ. එතකොට මොකද වෙන්නේ? වැස්ස වෙලාවට හිරුවෙලිය වතුර ජල බිඳුව හරහා යනවා. හරිද? ජල බිඳුවක් හරහා යද්දී ඇත්තටම මේ සුදු පාට එළිය අපිට මෙහෙම පෙනුනට මේකේ පාට හතක් බ්ලෙන් වෙලා තමයි හැදෙන්නේ. දැන් ඔයගොල්ලෝ චිත්‍ර අඳිද්දී ඔබට පොඩි කාලේ මතක නම් නිල් පාටයි රතු පාටයි කලවම් කරාම මොකක්ද වෙන පාට? නිල් පාට රතු පාටයි දම් පාට. එක්සැක්ට්ලි. සුදු පාටයි කළු පාටයි අළු පාට. තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මේ පාට හැදෙන්නේ මික්ස් වෙලා. දැන් දේ දුන්නේ පාට වලින් තමයි ඒක ඉරේ එළිය එන්නේ. තේරෙනවද කියන්නේ? දේ දුන්නේ පාට තමයි. දේ දුන්නේ පාට හතම ඇතුලේ දැන් සුදු පාට එළිය ඇතුලේ මේ පාට හතම තියෙනවා. මම සරලව කියා දෙන්න. මම ඊටවත් අර මම දන්නේ නැහැ. ඉතින් දන්නේ නැතවනේ කියලා. නැත්නම් ඔබ හිතන්නේ මම තේරෙනවා මාර සයන්ටිස් කෙනෙක් කියලා. එහෙම බොරුවට බය කරන්න ඕනේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? එතකොට දැන් වතුර බින්දු හරහා ගියාම පාට හතක් එනවා. ඉතින් මම මොකද කරන්නේ? අපි මම නෙමේ. ඒ කියන්නේ අපි ප්ලාන්ටඩ් ටැංක්ස් හදන අය. ඉතින් මම YouTube එකේ සර්ච් කරලා හදලා දැන් පාට කීපයක් දාලා ලයිට් දාලා තියෙනවා ටැංකියට. ලයිට් දාලා තියෙනවා. ලයිට් දාලා ප්‍රේමන්තේනි කාබන් ඩයොක්සයිඩ් වෙනම සිලින්ඩරයකින් දානවා වතුරට. එතකොට කාබන් ඩයොක්සයිඩ් ලයිට් දැන් හිරුවෙලිය නිෂ්පාදනය කරාන් පස්සේ අර ටැංකියේ පැල ආයේ ගස ගස ගාලා හැදෙනවා. කොචිම ගෙනවා ට්‍රිම් කරන්න ඕනේ. තනකොළ කපන්න මැෂින් දාලා තනකොළ කපන්න බෑ. නමුත් වතුරක් අරගෙන කාලා ට්‍රිම් කරන්න ඕනේ, පැල කරනවා. දෙන්නේ මෙන්න විකාර ගොඩක් ඕක. ඉතින් ගාඩන් එකක් මේන්ටේන් කරනවා වගේ තමයි මාළු ටැංකිය ඇතුළේ වෙලාව කව මම පෙන්නන්න. ඉතින් මොකද වෙන්නේ? මගේ ආදර ප්‍රේමන්තනි, දැන් මේ හිරුවෙලිය කියද්දී එහෙම එතකොට දැන් ඉර කියන්නේ පුදුම බලගත් දෙයක් සහ වටින දෙයක්. ඉතින් මගේ ආදර ප්‍රේමන්තනි, දැන් මේ ඉර මොකද වෙන්නේ? පිච්චෙනවා. දැන් මෙතන සුදනන් දෙවියන් වහන්සේගේ අනපනත් පිළිපදින අය සූර්යාමෙන් බැබලෙනවා. හැබැයි බැබලෙනවා කියද්දි ඒත් පිච්චෙනවම තමයි. හැබැයි කුණු ගොඩක කුණු පිච්චෙනවා සහ හිරු එළිය දෙන්න පිච්චෙනවා අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ඔබගේ මගේ ජීවිතයේ මගේ ආදර ප්‍රේමන්තනි, ඔබ මම ජීවත් වෙන්න ඕනේ වැය වෙන ජීවිතයක්. වැය වෙන එක කාටවත් නතර කරන්න බෑ. හැබැයි ඔබ කුණු ගොඩක කුණු වගේ වැය වෙනවද නැත්නම් හිරු වගේ වැය වෙනවද කියලා මම අහන්න ඕනේ. ඒත් ඔබ මම ජීවත් වෙන විදියනේ. ජීවත් වෙන විදිය දැන් හැම කෙනෙක්ම වයසට යනවනේ නේ. වයසට යන එක නතර කරන්න බෑනේ. මොන ටැබ්ලට් එකක්වත් නැහනේ. තේරුණාද කියන එක? එක්තරා ඔන්න එක පොස්කොල පොතක් එක මනසෙට හම්බුණලු පාදි කාලේ ඔය තිබලු අමරණීය වෙන රහස. අම්මා අමරණීය වෙන බෙහෙත හොයන්න දැන් වට්ටොරුවේ 10ක් තියෙනවා. අම්මා අමරණීය වෙන්න පුළුවන් නම් මරෙන්න නැතුව ඉන්න පුළුවන් නම් දෙන්නම් කියලා වට්ටොරු ඔක්කොම අවුරුදු ගාන වට්ටොරුවේ බෙහෙත් 10ම හැලලා 10 වෙනි එක හොයන්න තියෙන්නේ. හිමාලය කඳ මුදුනට පයින් යන්න ඕනේ. නැතුව හම්බ වෙන්නේ පයින් ගිහිල්ලා කඳත් පයින්ම නැගලා තිරනාද කියන එක. එහෙම නැග්ගොත් එහෙම කඳ මුදුනේ ඍෂිවරයෙක් ඉපදෙන. එහෙම පයින් ගියොත් එම ඍෂිවරයෙක්ව දකින්නවා. එයාගෙන් එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ප්‍රශ්නයක් අහපු ගමන්ම ඒ ප්‍රශ්නේ මොකද්ද? 10 වෙනි වට්ටෝරුව මොකද්ද? බෙහෙත මොකද්ද කියලා අහන්න ඕනේ. බෙහෙත කම්ප්ලීට් කරා. මානුෂ්‍යයා පයින්ම ගියා අවුරුදු ගාන. පයින් ගිහලා දැන් ඍෂිවරයෙක් ඕම් ශාන්ති කියලා මෙහෙම ඇටමාලයක් තියාගෙන ඉන්න එක්කෙනෙක් බලාපොරොත්තු වෙලා කන්ද මුදුරයක් ගමත කිරියප්පට බල්ලබුරපි තෘෂ්ණින් මුතුලා හෙන ලස්සන කාන්තාවක් ඉන්නවලු. තේරෙනවද කියන එක? බියුටි ක්වීන් කෙනෙක් වගේ. දැන් අර ගිය ඔක්කොම අමතක වෙලා නිකන් මංජන් වෙලා ඇවිවලු එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඔයා බැඳලාද කියලා. අපි බඳින්නේ නැහැ කියලා ෂික් ගාලා ගියාලු. බේත් එයාටත් හම්බුන්නේ නැහැ අමරණීය වෙන බේත. ඉතින් කාටත් අමරණීය වෙන බේත් හම්බෙන්නේ නැහැ මගේ ප්‍රමාණ. ඉතින් වයසට යනවා කියන එක අපිට නතර කරන්න බෑ. වයසට යනවම තමයි. එතන නමුත් කොහොමද වයසට යන්නේ? ඒ කියන්නේ එන කාලකන්ණි මුස්පේන්තු විදිහට වයසට යනවාද?
නැත්නම් හිරු වගේ බබලෙන හිරු වගේ බබලෙන ජීවිතයක් තමුන් වැය වෙන දේ තුල පළදරන ජීවිතයක්ද මගේ ආදර ප්‍රේමවන්තේනි දැන් මේ මේක ජීවිතේ ජීවත් වෙන්න ජීවිතේ ජීවත් කරන්න දැන් අපේ අම්මා වයස අවුරුදු 72ක් මං හිතන්නේ දැන් එයාට හරිද අදත් දැන් එයාගේ දැන් අපේ නංගිගේ බබා ලබනවා සිකුරාදා ඒකට වාහනේ ඕන නිසා පෙට්‍රල් ගහගන්න අද උදේ පාන්දර පෝලිමට ගිහිල්ලා කට්ට අවුවේ මේ දැන් මම මම දවල් හොඳට නිදාගෙනත් එක්ක හිටියේ හොඳට නිින්දක් දාලා නැගිටලා බලද්දි ඒත් යා පෝලිමේ තේරෙන මම මට ඉතින් කේන්ති මුකට පෝලිමේ ඉන්නවද නංගිලට බැරි නම් ගෙදරට වෙලා ඉන්න නැද්ද ඉතින් එතනදී ඒගොල්ලන්ට ඉන්න දැන් ඒගොල්ලන්ට වැඩ නිසා තමයි එයා තරින්නේ දැන් එයා බලන්නේ චු ඒ දුවගේ නංගිගේ චුරි දුවගේ දෙවනි දුව ලබනවායි කියන එකේදී අපේ ලබන එක ලකූ පාටයක් අරගෙන වැදගත් දවසක් විදියට ගත්ත නිසා කොහොම හරි වාහනේ අරගෙන දරුවා වෙක්කගෙන යන්න සෙනසුරාදා පොඩි පාටයක් හරි කොහොම හරි දාන්න දරුවාට ඒක වැදගත් දෙන්න මේ ආච්චි කන කට්ට අන්තිම මම හයට පල්ලියට එන්න ඉස්සෙල්ලා අම්මේ කොහෙද කියලා අහන්න ගත්තාම අනේ පුතේ හරි වැඩේනේ ෂෙඩ් එක ගාවේදී පෙට්‍රල් ඉවරයි කිව්වා. තේනන් ඉඳලා ක්‍රීම් කැකර් එකක් කාලා ජින්ජර් බීර් එකක් බීලා ඔය ඒ අම්මා හිටිය විදිය. එයා මයාදර ප්‍රමාන්තෙනි මම දකින්නේ ජීවිතේ වැය වෙන ජීවිතයක්. ජීවිතේ වැය වෙන ජීවිතයක්. ඒ කියන්නේ වටිනාකමක් එක්ක ජීවත් වෙනවා. එනිසා අද උන්වහන්සේ ඔබට කතා කරලා කියනවා කෙතේ තිරිඟු සහ කිරිඳි තේරනාද කියන එක. දැන් අද දේශනාව ටිකක් දිග වෙනවා. හරිද? බය වෙන්න එපා. තේරනා මොකද ඔගොල්ලෝ දැන් තිරිඟුත් කිරිඳි කියලා ඉන්නවා මම දන්නවා තිරිඟු කිරිඳි දන්නේ නැහැ. මොකද පූජාවේ තිරිඟු කිරිඳි පූජාව දවසේ ඔයගොල්ලෝ මෙහෙ පූජාව තිබ්බේ නැහනේ. ඉතින් වීලුවකටවත් බයිබලේ පෙරලා ලෝක කියවන්නෙත් නැහනේ. තේරෙන්නේ මට කියන්න වෙනවා කනගාටුවෙන් අර කියන්න වෙනවා දැන් තිරිඟු කිරිඳි කියද්දි මගේ ප්‍රමාන්තෙනි තිරිඟු තමයි වවන්නේ දැන් මේක ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පලිගන්න විදිහක් තමයි ගොවියගෙන් පලිගන්න ඕන නම් රෑ ගිහිල්ලා කිරිඳි වපුරලන්නේ සිම්පල් මෙහෙම අම්මිටක් අරගෙන කුඹුරට එහෙම සිං සිංගාලා ඉස්සනම් කිසිම ගොවියා කවදාවත් දන්නේ නැහැ කිරිඳිද කියලා මොකද පැල දෙකත් එක වගේ වැවෙන්නෙත් එක වගේ ගස් තිරිඟුත් ගහයි කිරිඳි ගහයි දෙකම එකයි කොච්චරද කියනවා නම් කරල්ලාම තමයි අම්මා දකින්නේ කිරිලි කියලා හරියට කපුටගේ කූඩුවේ කොහා බිත්තර දාලා වගේ අනේ කකුට දාගෙන රැකලා කන්න දීලා කෑක් අරු කක්ක් බයක් බයත් එක කක්ක් කියන්නේ ඔගොල්ලෝ ඊට පස්සේ තියෙන නම කිව්වොත් එම කපුටු කක්ක් කිව්වොත් ඊට පස්සේ මම දාල්තරේ නම වෙනම දාගෙන මන්ද නැ කපුටගේ නම කියන්නත් බෑනේ මයි ප්‍රමාදෙන් තේරුණාද කියන්නේ ඉතින් කෙසේ වෙතත් ඉතින් කක්ක් කියද්දි දැන් අරු විතරක් කෝ කපුට බලනවා ඈඹුල මේ මොකෙද්ද නෙමේ කෝ කියන්නේ කොට කොට එලවනවා තේරුණාද ඔබ දැකලා නැද්ද මන්ද නැ ග්‍රෑන්ඩ් පාස් එහෙම දන්නා කියලා කොහොම නැහනේ කොහාලා නැ කපුට විතරයි ඉන්නේ තේරුණාද කියන එක ඉතින් කෙසේ වෙතත් දැන් ඒ ලව්වගෙන යනවා මොකද අරු කෑ ගහද තමයි දැනගන්නේ මූ මගේ පැටියෙන් නෙමෙයි මෙච්චර කල් මම කන්න බොන්න දීලා හදලා නැද්ද කොහත් ගිලා ෂේප් එකේ උගේ කපුටම කූඩුව එකේ මතන් බෙත්තර දාන මේ රියල් සිද්ධි හොඳේ මිනිස්සුන්ගෙන් ඉගෙනගෙන කොහා කරනවා එහෙම කරනවා නැත්තම් මිනිස්සු උගන් ඉගෙන ගත්තද කියලා දන්නේ නැහැ. තේරුණාද? අනිත්තුන්ගේ මෙවලි වැඩ ගන්න. ඉතින් කෙසේ වෙතත් මගේ ආදර ප්‍රේමන්තනි දැන් මෙතනදී දැන් කොහෙද කියලා මම එන්නේ. ඉතින් කොහමද දැන් මේ තැනදී ඒ කියන්නේ ඒ වගේ තමයි තිරිඟු කිරිඳි කරල් එද්දි තමයි දැනගන්නේ මේ කිරිඳිනේ. එතකොට දැන් සේවකයා ඇවිල්ලා අහනවා ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඔබ වහන්සේ මේ කිරිඳුනේ තිරිඟුනේද හිටුවේ මේ මොනවද කිරිඳි ස්වාමියා කියනවා මේක හතුරගේ වැඩක් මේක හතුරගේ වැඩක් දෙන්නද හතුර දැන් දෙන්නද ගලවලා කුඩු කරලා මම ප්‍රමාදෙනි ගලවලා ගල ඒ වෙලාවේ කියලා කිරිඳි ගැලෙවොත් එහෙම ඒකේ තිරිඟු එකයි මහා පුදුම ගහක් ඒක ජේසු මහා පුදුම උපමා ගන්නෙ කිරිඳි මුල ගිහිල්ලා තිරිඟු මුලේ වැලෙනවා හදිස්සියවත් කලබල වෙලා කිරිඳි ගලවලා ගත්තොත් එහෙම තිරිඟුත් ගැලවිලා යනවා ඒක කියන කලබල වෙන්න එපා ඉන්න යුගාන්තයේදී මම අස්වැන්න කපද්දි ගාන්ට් එක කපලා වෙන් කරන්න
මොකද කිරිඳි එහෙම එක අර කිරිඳි කරල් වල තියෙන ඒවා අස්වැන්නට එකතු වුනොත් ඉවරටම ඉවරයි. මුළු අස්වැන්නම ඉවරයි. ඒ කියන්නේ ඒක එහෙම විසයි ඒ පැලේ ඒක ඒ කිරිඳු බීච විසයි ඒ වගේම තිත්තයි. දැන් අර ඇට අහුඳලා වෙන් කරන්න බෑ මේ හාල් ඇට ගොඩේ අරව තිබ්බයි කියම කොහොමද හිතන්නේ? ඉතින් ඒ වගේ ඒක මහා විනාශයක්. මේක තමයි උපමාව. මේ උපමාව තේරුම් කරන්න කියලා ජේසුට අද කතා කළා කියනවා. මගේ ආදර ප්‍රේමවන්තනි ජේසු කියනවා මේකේ කෙතේ යහපත වපුරපු තිරිඟු වපුරපු කෙනා තමයි මනුෂ්‍ය පුත්‍රයාණු. දෙවියන් වහන්සේ තමයි ඔබගේ ජීවිතේ යහපත වපුර නපුර වපුරන්නේ විනාශය. ත්‍රොබ මගේ ඔබ ආදර ප්‍රේමවන්තනි හොඳට මතක තියාගන්න. මේ ලෝකේ කිසිම අයහපතක් ස්වාමින් වහන්සේ මවලා නැහැ. කිසිම අයහපත. ලෙඩ රෝග, පීඩා, ප්‍රශ්න, කොරෝනා, දැන් ආයි කොරෝනා හොඳේ? ආයි කොරෝනා හතර දිනක ගොඩ මැරුණා. දැන් ගොඩාක් ෆාදර් කෙනෙක් තාත්තා කෙනෙක් මැරුණා. ආයිත් ඉතින් මාස්ක් නීතියෙන් මාස්ක් දැම්මේ නැති වුණාට ඔබ ඔබගේ ආරක්ෂාව ඔබ සපය ගන්න. ඉතින් මේ කොරෝනා අරවා මේවා භූමිකම්පා මේ කිසි දෙයක් දෙවියන් වහන්සේ මවපු දෙයක් නෙමෙයි මගේ පුතේ මගේ ප්‍රමාන්තෙනි. එහෙම නපුරයි කරපු දෙය. හැබැයි දෙවියන් වහන්සේ ඔක්කොම යහපතට පාවිච්චි කරනවා. ඒක වෙනම දෙයක්. හැම දෙයක් කරාම උනාසේ හැම අයහපතක් උනාසේ කයි කියන්නේ රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තිය බලන්න. උනාසේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන අයට එනම් උනාසේගේ අදහසස කැඳවනු ලැබුවන්ට එනම් උනාසේට ප්‍රේම කරන අයට සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. හැම දෙයක්ම යහපතක් වෙනවා උනාසේට ආදරය කරනවා නම්. හැම ප්‍රශ්නයක්ම යකාගේන ප්‍රශ්නය තේරුණාද කියන එක යකාගේන ප්‍රශ්න දෙවෙනාසිරේ යහපතට පෙළන්න පුළුවන් ඔබ උනාසයට ආදරේ නම් ඉතින් මොකද වෙන්නේ? ඉතින් මේක කෙතේ කිරිඳි වපුරන්නේ නපුරා ඔබගේ මගේ ජීවිතයේ අබ්බගාතකම් දුබලකම් දුර්වලකම් කිසිම දෙයක් දෙවෙනාසිරේ දීලා නැහැ. හොඳට මතකද? සමහර අය නෝ ඇයි මන්ද මානසිකත්වයේ දරුවෝ ඉපදෙන්නේ අංග විකල දරුවෝ ඉපදෙන්නේ ඇයි එහෙම වෙන්නේ? හිත වෙනස් කරන දෙයක් නෙමෙයි. ඒක ජාන ව්‍යාකූලතාවයත් එක්ක වෙන දෙයක්. ජාන කියද්දි මගේ ප්‍රේමවන්තනි ඔබට ඔබගේ ජාන විතරක් නෙමෙයි ඔබගේ પરම්පරාවෙම ජාන වලින් ඒක වෙන්න පුළුවන්. ඒක සමහරලාට දැන් ඔබ ඒ ජාන ව්‍යාකූලතාවයන් ඒ විකෘතිතාවයන් දෙවියන් වහන්සේ මවන්නේ නැහැ. ඒ සබහාදාම තුලම විකෘති උනාසේ මැව්වේ පර්ෆෙක්ට් වර්ල්ඩ් එකක් සම්පූර්ණ ලෝකයක්. කවදාවත් හිතන්න එපා උනාසේ පරීක්ෂාවෙන් පෙළඹෙන්නෙත් නැහැ පරීක්ෂාවෙන් පොළඹවන්නෙත් නැහැ ඔබව. ඒ නිසා මේක දෙවියන් වහන්සේගේ දේ නැහැ. එහෙම එකක් නෙමෙයි. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත සිත හොයන්න පුළුවන්. උනාසේ ලුක්තුමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තිය බලන්න උනාසේ කියනවා සීමොන් මේ අසන්න තිරිඟු පොළන්නාක් මෙන් පොළන්නට සාතන් අවසර ලබා ඇත. දෙවියන්ස ඉඩ දෙනවා සමහර ව්‍යසන යන ඔබගේ ජීවිතේ මගේ ප්‍රමාන්තනේ. ඒක උනාසේ ඉඩ දෙනවා මිසක් උනාසේ කරන දෙයක් නෙමෙයි. ඉතින් මේක මොකෙ මගේ ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ඇයි අර ප්‍රශ්නය? ඇයි මේක දෙවන සිද දීලා? හැබැයි උන්වහන්සේ ප්‍රශ්නය දෙන්නේ නැහැ. හැබැයි ඒ හරහා ඔබට උන්වහන්සේ අත්දැකීමක් දෙනවා. ඉතින් මොකද වෙන්නේ? දැන් මේ කෙතේ තිරිඟු. දැන් දෙවන ජේසු මේක තේරුම් කරද්දි කියනවා තිරිඟු කියන්නේ දේව රාජ්‍යයට අයිති දරුවන්, කිරිඳි කියන්නේ කෙතේ නම් ලෝකයේ, හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය, කිරිඳි නම් නපුරාට අයිති අය. දැන් ඔබ හිතන්න එපා දැන් මේක මම රෑ ස්ටඩි කරද්දි මේක ඉගෙන ගත්ත දේ තමයි මේක එක ගැන හිතන්න මම ඉතින් නරකයි මම හොඳයි මම දෙවියන් වහන්සේට අයිති කෙනෙක් මම නපුරට අයිති කෙනෙක් කියලා දෙයක් නැහැ. ඒක ඇවිල්ලා තේරුම් කරන්නයි උනාසේ කියන්නේ. ජුදාස් නිදහස්ද? මොකද ඔබ හිතන්නේ ජුදාස් නිදහස්ද? ජුදාස් අපායේද ස්වර්ගයේද? දෙවියන් වහන්සේගේ කැමැත්තනේ නේ ජේසුව මැරෙන්නනේ. ජේසු මැරෙන්න මේ ලෝකෙට ආවනම් ජුදාස් පවුනේ. ජුදාස් දන්නේ නැතුව දෙවියන් වහන්සේගේ කැමැත්තනේ කරලා තියෙන්නේ. දැන් සමහර අයම කියනවා උන්වහන්සේ කියනවා මාව පාවා දෙන කෙනා නූපන්නා නම් මීට වඩා හොඳයි. මනුෂ්‍ය පුත්‍රයා යන ගමන යනවම තමයි. හැබැයි මාව පාවා දෙන කෙනාට වෙන විපත්තිය. දෙවියන් වහන්සේගේ සැලැස්මනේ ජුදාස් පාවා දෙනවා කියන්නේ. ඒ ජුදාස්ගේ තෝරා ගැනීමක්. ඔබ මම තිරිඟු වෙනවද කිරිඳි වෙනවද කියලා තීරණය කරන්නේ ඔබගේ choice එකෙන් මගේ ප්‍රමාන්තනේ.
යකාට බාර වෙන කෙනෙක්ද දෙවියන් වහන්සේගේ කෙනෙක්ද කියලා තීරණය කරන්නේ ඔබයි. අපි හැමෝටම චොයිස් එකක් තියෙනවා. අපි හැමෝටම චොයිස් එකක් තියෙනවා. ඒ චොයිස් එකෙන් රත්තර ගින්නත් ජලයත් උන්වහන්සේ ඔබ ඉදිරියේ තියෙනවා. ජීවිතය මරණය එසකෙල් 18 අපි කියනවා. ජීවිතයත් මරණයත් උන්වහන්සේ තියෙනවා. මම තෝරගන්නේ මොකක්ද උන්වහන්සේ ඔබගේ මගෙන් අහනවා. මගේ ආදර ප්‍රේමන්තනේ තෝර ගැනීම තුල ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්ද නපුරාගේ දරුවෙක්ද? ඔබගේ පියා දෙවියන් වහන්සේද නැත්නම් සාතන්ද? බොරුවේ පියා සාතන්. ජුවා මාටේ කතා කරලා කියනවා සාතන් බොරුවේ පියා. ඔබගේ පියා සාතන්ය. ඉතර ඔබ ජීවත් වෙන තැනදී ඔබ තෝරගන්නේ මොකක්ද මගේ ප්‍රේමන්තනේ? ඒ තැනින් තමයි තීරණය වෙන්නේ. ඔබ මම තිරිඟුද කිරිඳද? මේ ලෝකේ රාජ්‍යට බාධා කරන අය පරිසිවරු. ඒ කාලේ හිටිය විනයදරය පරිසිවරු නායක පූජකයෝ දෙවියන්වහන්සේගේ රාජ්‍යට බාධා කරා කිරිඳි වගේ. අද ඔබ මම සමහර වෙලාවට යහපතට බාධා කරන අය, අනිත් අයගේ කකුලෙන් අදින අය කිරිඳි වගේ. ඉතින් මේක වැවෙද්දී තේරෙන්නේ නැහැ. අගේ ප්‍රේමන්තේනි ඒක වැවෙනකොට තේරෙන්නේ නැහැ ඇත්තටම තිරිඟුද කිරිඳද කියලා මං කිව්වා වගේ. හැබැයි උනාස එක්සැක්ට්ලි දන්නවා මගේ ඇතුලේ මොකක්ද තියෙන්නේ. උනාසට රවට්ටන්න බෑ. උනාසෙ දන්නවා මේ කිරිඳි සාමාන්‍යයෙන් මගේ ප්‍රේමන්තෙනි කිරිඳි කරල් නැමෙන්නේ කෙලින් ඉන්නේ. තිරිඟු කරල් බර වෙලා නැමෙනවා. කරල් තේ කිරිඳි කරල් කෙලින්. හරියට අර උද්දච්ච ආඩම්බර චරිත වගේ. ඇත්තටම ඇතුලෙන් පිරිච්චාය බෑපත් වෙනවා. කිරිඳි වගේ අපි උද්දච්ච වෙලා අනිත් අය පාලනය කරනවා. ඉතින් එතනදී දෙවියන් වහන්සේ එක්සැක්ට්ලි ඔබ 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 මොන වගේද වැවෙන්නේ, ඔබ මොන වගේද ගොඩ නැගෙන්නේ කියන එක උන්වහන්සේ දන්නවා. අද පළවෙනි කිවිමේ මගේ ප්‍රේමන්තේනි මේ කිරිඳි තිරිඟු වෙන විදිය උන්වහන්සේ ඔබට මට කාලයක් දෙනවා. ඒ කියන්නේ කෙත සේවකයෝ ඇවිල්ලා අහනවා අපි තිරිඟු කපලා දාමුද? දැක්ක ගමන් රියක් කරන්න කපලා උදුරලා දාමුද? නැස්කෙනා ඉන්න යුගාන්තය වෙනකන් ඉන්න. ඒකයි උනාසේ ජෝම්තුමාගේ පේදුරුතුමාගේ ලිපියේ උනාසේ කතා කළා කියන්නේ මගේ ප්‍රමාණතෙන අපේ එක්කෙනෙක්වත් විනාශ වීම උනාසගේ කැමැත්ත නෙමෙයි. දෙක පේදුරු 5 වෙනි පරිච්ඡේදයේ උනාසේ කතා කළා කියනවා 9 වගන්තිය. පමාවි ඇතැයි සමහරු සිතර නමුත් ස්වාමිනාසිසිය පොරොන්දු විටු කිරීමට පමාවි නැත. හැමෝම කියමු එහෙත් කිසිවෙකු විනාශ වීම උන්වහන්සේගේ කැමැත්ත නොවන බැවින් සියල්ලන්ට මනස්ථාපනය සඳහා අවස්ථාවක් ලැබෙන පිණිස උන්වහන්සේ ඔබ ගැන බොහෝ කල් ඉවසනසේක. යුගාන්තය දක්වා ඉන්නේ ඔබට අවස්ථාවක් දෙන්න. මගේ ප්‍රේමන්තනේ මේ කිරිඳි මේ විස නපුර ඔබ තුල කරා වූ ඒ කාලකන්ණි සිද්ධිය ස්වාමිනවහන්සේට බාර දීලා ජේසුත් එක්ක ඩීල් කරලා ජේසුත් එක්ක ගනුදෙනු කරලා ඒ කිරිඳි තිරිඟු කරන්න උනාසට පුළුවන්. හැබැයි ඔබ මනස්ථාප වුණොත් විතරක්. ඒක ඔබ මනස්ථාප වෙන ඔබ පිළිගන්න ඕනේ මගේ මේ ස්වභාවය. මේක දෙවියන් වහන්සේ මට දුන්න අපි ගොඩාක් අය සාධාරණීකරණ මොනවා කරන්නද? මේ මගේ හැටි, මේ මගේ විදිය, මේ කරුමේ. ඔබට මට කරුමයක් නැහැ. බෞද්ධ බුදුනුවන් හැමතිස්සම එක පිළිගන්නේ මේක මම පෙර භවයක කරපු කර්මයක් පරිසම් දීලා තියෙනවා. ඔබගේ මගේ කර්මය ස්වාමිනාසේ කුරුසේ පරිසම් දීලා මට නිදහස දීලා ඉවරයි. ඒක ඔබගේ choice එකක්. මගේ ප්‍රේමන්තනේ උන්වහන්සේ ජෝන්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කළා කියන බලන්න බීජය පොළවට වැටිලා මළොත් නැත්නම් ඒක ඵල දරන්නේ නැහැයි කියලා. ජෝන්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ උනාසේ පැහැදිලිවම කතා කරනවා 24 ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. තිරිඟු බීජය පොළොවේ වැටි නොමලොත් ඒ තනි බීජයක් පමණක් වේ. ඒත් ඒ මලොත් සරු ලෙස ඵලදරයි. එතන මේ ජේසු තමයි මේ බීජ පොළොවට වැටිලා ගල් වෙනක තැම්පත් වෙලා ඵලදරපු. තිරිඟු පිටිවෙලා පිටිවලින් රොටි හැදිලා රොටිවලින් සප්‍රසාදයක් වෙලා ඔබගේ මගේ ජීවිතේ කිරිඳි තිරිඟු කරන්නට තිරිඟු කරලක් වෙච්ච ස්වාමීන් වහන්සේ, බීජයක් වෙච්ච ස්වාමීන් වහන්සේ. සප්‍රසාදය ඔබම වෙනස් කරන්න එතනයි.
සප්‍රසාදය ලබන කෙනා, ජේසුව ලබන කෙනා, අත්දකින්න ලබන කෙනා සුල මේ ස්වභාවය වෙනස් වෙනවා මගේ ප්‍රමාන්තෙනි. ජේසු ඉස්සරහා ඉන්න කෙනා තුල මේ ස්වභාවය වෙනස් වෙනවා. ඔබට මට මේ වචනයයි මාංශගත වෙන්නේ. ඒතර මේ වචනය තුල ඉන්න කෙනාගේ ජීවිතය වෙනස් වෙනවා. උනාස කැමති නැහැ ඔබ මේ ලෝකයේ කිරිඳි වගේ කාලකන්ණියෙක් විදිහට මැරිලා යනවා. ඔබට අවස්ථාව දෙනවා ඒ මනස්ථාපනයට, ඒ වෙනසට මගේ ප්‍රමාන්තෙනි. අද පළවෙනි කිවිමේ දෙවියන් වහන්සේ අඬනවා. මම පුදුම වචනයක් එක්ක දෙවියන් වහන්සේ අඬනවා. ඒ කියන්නේ ඔබගේ පාපය සිම්පල් දෙයක් නෙමෙයි. ඔබ ජස්ටිෆයි කරගෙන සාධාරණේ කරගෙන කරගෙන ඉන්න තැන සිම්පල් දෙයක් නෙමෙයි. කොටින්ම කියනවා නම් මම මේක මෙහෙට ඉස්සල්ලත් කරලා තියෙනවා. මේ පූජා වෙලාවේ මම එළියට ගියානේ, එළියට ගියා. එක දවසක් නම් වැසිකිළියට යන හදිස්සි වෙලා ගියා. අද එහෙම එකක් නෙමේ. පූජා මැද ඉරිදා පූජා මැද ඒ වගේ දෙයක් විනාශකාරී අත්දැකීමක් මුණ දුන්නා. දැන් හිතන්න මෙච්චර පූජාවක් මැද මම අතුරට යන්න අද නම් කිසිම හේතුවක් නැහැ. ඒ කියන්නේ එච්චර සීරියස් කාරණාවක් වෙන්න ඕනේ මම අල්තාරේ දාලා අතන ඇතුළට යන්න. ලොකු බරපතල කාරණාවක් වෙනවා. උනාසි ස්වර්ගය අතහැරලා මෙහෙට එන්න. නං කොච්චර සීරියස් වෙන්න ඕනද පාපේ? කොච්චර සීරියස් දෙයක් වෙන්න ඕනේ? මගේ ආදර ප්‍රේමන්තේනි, මේ නිසා පාපයත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ ඔබ කිරිඳි නම් වඳුර ගන්න මුලින් මේ කිරිඳි දෙවියන් වහන්සේ දන්නවා. අනිත් අනිත් කට්ටියත් එක්ක එකට කට්ටියත් එක්ක එකට හැදුනා කියලා. ඔය මුල අවුල් කියන එක දන්නවා. ඔබගේ පළ ඔබ පළ දරන්න යන්නේ විනාශය කියන එක දන්නවා. ඕම ඕම හැදිලා හැදිලා මුළු අනිත් අය විනාශ කරන අස්සන්නම කාලකන්ණි කරනවා. ඒ නිසා යුගාන්තයේ අවසානයේ ඔබව එළුවන්ගෙන් බැටළුව වෙන් කරනවා වගේ වෙන් කරනවා. හිතන්න එපා එදාට පැනලා යන්න. එදාට ඔබව ගින්නේ දානවා ජෙහෙන්න. ඒ නිසා හැමදාම අවස්ථාව නැහැ. හැමදාම අවස්ථාව නැහැ. අපිව කොයි වෙලාවෙ මැරෙයිද කියන එක දන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙන ජීවිතය ඔබට මේ දෙන අවස්ථාව මනස්ථාපන වෙන්න. අද දෙවනාසේ අඬනවා. ඒකයි පළවෙනි කීවෙන් බලන්න. මගේ ප්‍රමාන්තිනේ උනාසේ කතා කළා කියනවා. ජෙරමියා ඔබ සෙනකට මෙසේ කියන් මනස්ථාප වෙච්ච නැති අයට රෑ දවල් දෙකේ මාගේ ඇස්වලින් කඳුළු නොනැවති ගලන්නේ. දෙවියන් වහන්සේ කියනවා රෑ දවල් අඬනවා. ඔබට ඇඬෙනවා ඔබව දකිත්ති. ඔබගේ කිරිඳි ස්වභාවය. අනිත් මම ඔබව මැව්වේ පළදරන්න මිසක් විනාශ වෙන්න නෙමේ. ඔබ විනාශ වෙනවා. ඔබ තාම එතන නැහිනවා. කාලකන්ණියෙක් වගේ ජීවිතේ වනශරකම් එක්ක, ජීවිතේ අබ්බැහිකම් එක්ක, ජීවිතේ සතෙක් වගේ ජීවත් වෙන්නේ. මමගේ ජීවිතය දුන්නේ ඔබට එහෙම ඉන්න නෙමේ. මම මංගල භෝජනයක් ලෑස්ති කරේ කුණු කූඩවල අසුචිලව කන්න නෙමේ. පාපය කියන්නේ එහෙම තැනක්. කාලකන්ණි කමක්. නැසිකල මම රෑදවල් අඬනවා ඔබ ගැන. වචනේ කතා කළා කියනවා. මන්ද මාගේ සෙනඟ බරපතල තුවාලයකින්ද ඉතා දරුණු පහරකින්ද පීඩිතව සිටි. උනාස ඉඩ දීලා ඒ පහරට, ඒ බැබිලෝනියාව විප්‍රමාසගත කරන්න ඉඩ දීලා, ඒ ප්‍රශ්නේ ඉන්න ඉඩ දීලා නන්නත්තර වෙලා ලංකාවම, ලංකාව නම් මිනිස්සු පෝලිං වල විඳින දුක, කන්න නැතුව විඳින දුක, පිටියක ගන්න දරු අඬද්දි කරගන්න දෙයක් නැතුව. මගේ ආදර ප්‍රමාන්තෙනි, ඒ මාදර ඉස්කෝලත් ඔන්ලයින්, ඉන්ටර්නෙට් වල ගණන්, ෆෝන් නැතුව දඟලන දඟලිල්ල, මේ මහා කාලකන්නේ අරගලයක ඔබ මම ඉන්නේ. වෙනස්කේන මම ඒකට ඉඩ දීලා තියන්නේ. මොකද මේ වේදනාවෙන් ඔබගේ ඇස් ඇරෙන්නට ඕනේ. මේක අවදි වෙන්නට කාලයක්. ඇයි අපිට මෙහෙම? ඒක හිතන්න කාලයක්. ඇයි උනාසේ මේ අරගලයට ඉඩ දුන්නේ? මේ ප්‍රශ්නට ඉඩ දුන්නේ? අනිත් ඔක්කොම ලෝකේ වෙනම ඉද්දි ලංකාව ඉතියෝපියාවකට වඩා අන්ත උනේ ඇයි? හිතන්න කාලයක්. ජීවිතේ ඔබගේ අවදි වෙන්න, ඔබගේ පාපයට අවදි වෙන්න කාලයක්, ඔබගේ දුර්වලකමට අවදි වෙන්න කාලයක්. ඒක උනාසේ හොසියා 5:15 කියන්නේ, මගේ සෙනඟ තමන්ගේ වරද පිළිගෙන මා සොයා එන තුරු මම වුන් අත්හැර මාගේ වාස භවණයට යන්නෙමි.
සමහර විට උන් දුක් විඳින විට ඕනෑකමින් මාසෝ ඈනු ඇත. ඒ දුක වේදනාව ඔබගේ ඇස්සරින දෙයක්. අකිකරු පුත්‍රයා අසුචි අසුචි කොටේ ඌරු කෑම කද්දි ජරාව කද්දි ඇස්සරුනේ තාත්තගේ ආදරයට. ඒක උනාස කියනවා දරුණු පහරක් අද ජෙරමියා කතා කරලා කියන්නේ එකයි දරුණු පහරක් කිං ඔබව නන්නත්තර වෙලා තියෙනවා වචන ගන්න. මා පිටතට ගිය විට කඩුවෙන් මෙරුම් කෑය මට පෙනේ. මා නගරයට ඇතුළු වූ විට සාගතයෙන් ලෙඩ වී සිටින අය මට පෙනේ. දිවස් ඉවරුද පූජකයෝද කිසිවෙක් නොදැන දේශය ඔබම ඔබ යති කිසිම තේරුමක් නැහැ. අබ්බගත වෙලා නන්නත්තර වෙලා මට ඊයේ කෙනෙක් හම්බුණා. දරුවට අසනීපයි කැස්ස බරපතල විදියට ඩොක්ටර් ගාවට ගියාම ඩොක්ටර් අසරණයි බෙහෙත් නැහැ. ඊට පස්සේ දරුවට දෙන්න බෙහෙත් නැහැ. ඔබ මාස 6ක පොඩි එකාට ඊට පස්සේ දොස්තර අරයට කෝල් කරනවා මෙහෙට කෝල් කරනවා කිසිම ෆාමසික බෙහෙත් නැහැ. ඊට පස්සේ ඒකට ආදේශයෙන් ළඟින් යන බෙහෙතක් දරුවට දෙනවා. මොන කාලයකටද අපි යන්නේ මගේ ප්‍රමාදේ? මේක බරපතල කාලයක්. මේක බැබිලෝනියාව පීඩා අපි ජුදයාව ඊශ්‍රායල බැබිලෝනාව යටත් විජිතයක හිටියාගේ කාලය බරපතල කාර්යයක්. නිසා ජෙරමියා හරහා දෙවියන් වහන්සේ ඔබට මට කතා කරන්න වචන ගන්න. සමිඳුනි ඔබ මුළුමනින්ම ජුදා ප්‍රතික්ෂේප කළසේක්ද? සියොන් වැසියෝ ඔබට පිළිකුල් විසිරිද්ද? අපට සුවයක් ලැබීමට නොහැකි වන පරිදි ඔබ අපට පහර දුන්නේ මන්ද? ඒ කියන්නේ ඇයි කොහේ බැලුවත් උත්තරයක් නැත්තේ? උන්හසට ඕනේ මගේ ප්‍රමාන්තිනි මේ ලෝකේ සුඛිත මුදිත කරන්න නෙමෙයි, මේ ලෝකේ ඔබට සැප දීලා මේ ලෝකේ සුඛ විවරණෙන් ගත කරන්න නෙමෙයි, මේ ලෝකේ අරගලයේ ප්‍රශ්නයේ ඔය කිරිඳි පොතු ගිහිල්ලා නන්නත්තර වෙලා ඔතන ඒ කිරිඳි මැරිලා ඔබ තුල තිරිඟු මවන්නට උන්හස ඔය අරගලය දෙන්නේ. එනිසා මතක තියාගන්න හැම තැනකදීම නතර වෙන්න මගේ ප්‍රමාන්තිනි. ඔබට අසාර්ථක වෙද්දී කඩා වැටෙද්දී ඔබට රිදෙද්දී නතර වෙන්න ජේසු මට කතා කරන්නේ මොකක්ද? මට ඕනේ අනිත් අයගේ සෙප්පඩ විජ්ජා. ඔබ වහන්සේ මට කතා කරන දේ මම ඔබ වහන්සේවයි හොයන්නේ. මගේ අරගලයේදී පීඩාවේදී මම ඔබ වහන්සේගෙන් අහන්නේ වෙන තැනක නෙමෙයි. ඒ අරගලය මගේ ප්‍රමාතිල ඔබගේ කිරින්දි තිරිඟු කරනවා. ඔබ මනස්ථාප වෙච්ච තැන ජේසු ගාවට යද්දී ඔබගේ තිර බලන්න මේ මිනිස්සු ඒ පීඩාව හරහා වෙන්නේ. අපිද සමාදානය ගැන බලා සිටියෙමු. ඒත් කිසි හොඳක් නොවිය. සුවවීමේ කාලයක් ගැන බලා සිටියෙමු. ඒත් මෙන්න බීතිය පමණක් ඇතිවිය. සමිඳුනි අපේ දුෂ්ටකමත් අපේ පියවරුන්ගේ අපරාධයක් අපි පිළිගනිමු. අපි ඔබට විරුද්ධව පව් කළෙමු. එතනයි තැන මනස්ථාපනය. බාද්දක ඉස්සලා පිළිගන්න දැන ස්වාමිනි මම මේනා කුල්පා මේනා මක්සිමා කුල්පා. මාගේ අපරාධයි මාගේ මහා අපරාධයි. මේ තැනට වෙනකම් අරගලේ තියෙනවා. පාරවගේ සිත දැඩි වෙනවා මගේ ප්‍රමාන්තේ. එනිසා එළියේ උත්තර හොයනක නතර කරලා ඇතුළට යන්න. ඇතුළේ මේ කිරිඳි ලෝකෙට පේන්නේ නැති ස්වාමිනාසේ විතරක් දන්න ඔය කිරිඳි ගතිය ස්වාමිනාසේ ගාමට අරගෙන යන්න. අවසානයේ වචනේ කතා කරන්න කියනවා. ඔබේ නාමය නිසා අප ඉවත දැමුවෝ නොදැමුව මැනව ඔබ තේ ඔබගේ තේජස සිංහාසනයේ පිහිටි ජෙරුසලමට අගෞරව නොකළ මැනව අප සමග තිබෙන ඔබගේ ගිවිසුම සිහිකර එය කඩ නොකළ මැනව වැසි වස්සන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බුරු දෙවිවරුන් අතර සිටිද්ද අපට උත්තර දෙන්න බෑ මගේ ප්‍රමාදිනී දේශපාලඥයා. අපට උත්තර දෙන්න බෑ මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම තැනක යැපෙන්නට එපා. කිසිම කෙනෙක්ට කඩ යන්න එපා. ස්වාමීන් වහන්සේ තුලම ඉන්න උලාසතුලම ඉන්න අපිට උත්තර දෙන්න බෑ වෙන කිසිම කෙනෙක්ට. අද මම පෙට්‍රල් ගහගත්තා බයිසිකලෙට. පෙට්‍රල් ගහගත්තා ලෝගුවෙන් යන්න පුළුවන්. එතකොට පෙට්‍රල් ගහන ගමන් තේරෙනවද පෙට්‍රල් ගහන එක්කෙනා ඉන්නව නේද? හරි සුන්දරයි බලන්දන් මම හිටියා පෝලිම් පණින් නැතුව හිටියා. ඊට පස්සේ ඒගොල්ලම යන්න යන්න පාද ඉස්සරහට යන්න කියලා ඉස්සරහට දැම්මා. ඉතින් දැන් හාල් ගෝනිවල කෑන් අරන් එනවා. හරිද? ඊට පස්සේ ත්‍රීවිල් එකේ පිටිපස්සේ දොර ඇරලා කෑන් එක ත්‍රීවිල් එක ඇතුළෙන් තියනවා. හරිද? දැන් ත්‍රීවිල් එකේ ඩීසල් ගහන්නේ නැතනේ. ඉතින් කෑන් එකටයි ගහන්නේ. තේරෙනවද කියන්නේ? කෑන් එකේ ගහන ගමන් ගහන කිනාට තේරෙනවද කියන්නේ? ඉතින් අපිට ෆුල් ටැංක් ගහලා දෙනවා. ෆාදර්ස්ලානේ ෆුල් ටැංක් ගහලා දෙනවා. මං ඇහුවා කීයද ගහන? 4800යි. 5000ක් දෙන්න ෆාද ෆුල් ටැංක් ගන්න 5000ක්. මම දුන්නෙත් නෑ. මිනිහ මනුස්සයා 5000 අරගෙන තේකක් බොන්නම් මම
රුපියල් 200යි. තේරුණාද? 5000 විතර දුන්නා මං ඉතින් පවුනේ කියලා මම ආවා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ එතන එතන නෑ දෑයෝ යාළුවෝ වෙනම ඉන්නවා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ අර මේ මිනිස්සයා දැන් ජනාධිපති වගේ පෙට්‍රල් ගන්න මිනිස්සයා. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ ෆුල් ෆුල් ටැංක් ගහගෙන නම් 500ක් 10ක් 1000ක් දුන්නම ඒ ෆුල් ටැංක් අර මිනිස්සෙන් දවස් දෙකක් විතර පැය අර රුපියල් 1500ක ගහගෙන කියලා මොනව කරන්නද? මගේ ප්‍රේමවන්තේ. ඉතින් එහෙම එහෙම රටක් එහෙම තැනක් ගැන පුත්කලයන්ට මුට්ටි අල්ලන්න ඕනේ පුත්කලයන්ට පගා දෙන්න ඕනේ වැඩ කරගන්න මතක තියාගන්න ඔබ ස්වාමින් වහන්සේගේ දරුවේ ඔබ ස්වාමින් වහන්සේ තුළම ඉන්න එනිසා ලෝකයට ආවඩන්නේ නැතුව ලෝකයට බාල්දු වෙන්නේ නැතුව උන්වහන්සේ අපිට උත්තර දෙන්න බෑ දෙවියන් වහන්සේට පුළුවන් ඔය පුත්කලයන් අඹරලා උන්වහන්සේගේ දේ කරන්න හැබැයි ඔබ උන්වහන්සේත් එක්ක 100%ක් ඉන්නවා නම් සිද්ධි වලට බාර වෙන්න එපා කිසිම තැනකට යටත් වෙන්න එපා උන්වහන්සේ කියන අපිට වැසිවස්වන්න ඔය බුරු දෙවි වරුන්ට බෑ එනිසා ජීවිතේ කාලකන්ණි කර ගන්නට එපා අවසානයේ වචනේ ගන්න අපේ දෙවි ස්වාමින් වහන්සේ ඔබ නොවනසේක මේ දෙක කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු වී සිටිමු මගේ ප්‍රේමාන්තයනි එනිසා මේකෙත ලෝක අවසානයේ දක්වා යුගාන්තය දක්වා මේ කෙතේ ඔබට ඉන්න දෙන්නේ ඔබගේ මරණය දක්වා ඔබට අවස්ථාව දෙන්නේ ওই අවස්ථාව මග හරව ගන්න එපා පිළිගන්න මගේ ජීවිතයේ තිරිඟු වගේම කිරිඳි තියනවා උන්වහන්සේ වෙනස් කරන්නට ඕනේ එනිසා මම කලබල වෙලා මම දඟලලා මම විනිශ්චය කරලා මම ගලවනවා නෙමෙයි මම උන්වහන්සේ ගාවට දවස ගන්න යන්න පටන් ගන්නවා ස්වාමී කෙනෙක් විදිහට මගේ තව අඩුපාඩු ගොඩාක් තියෙනවා මගේ ප්‍රමාණය හැබැයි ඒවත් එක දඟල 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 ඉන්න කාලේ ඉවරයි හැම අඩුවක්ම අරගෙන ස්වාමිනාසි ගාවට යනවා සප්‍රසද වහන්සේ ඉස්සරහා ස්වාමිනී මේ මගේ ස්වභාවය මේ මගේ ජරා ගතිය මේ මගේ දුර්වලකම මේ ලාගේ අතීතයේ වෙච්ච තුවාල වෙච්ච තැන් සමහර තේරෙන්නේ නැහැ සමහර රියැක් කරන විදිහ තේරෙන්නේ නැහැ තරහාවක් ඇති වගේ මොකක්ද අවුලක් වගේ තේරෙනවා මමගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් පෙරේදාත් හම්බෙලා මං කිව්ව එකයි පද මොකක් හෝ දෙයක් තියෙනවා තේරෙන්නේ නැහැ හැබැයි සප්‍රසද වහන්සේ ගාව ඉන්නවා ජේසුව ලබලා ජේසුට කියනවා ස්වාමිනී මාව වෙනස් කරන්න කියලා පපුචාරණේ සතිය ගාන කරනවා ජේසුට මේ තිරිඟු කිරිඳිත් එක්ක ගණදෙනු කරන්න බාර දෙනවා අපි ගලවලා අපි දඟලනවා නෙමෙයි ජේසුට ඉඳ දීලා ඉන්නවා අදාළ වෙලාවේ උන්වහන්සේ ඔබට බොගින් එක ඒ කට් අයින් කරයි හැබැයි එතකන් ඉවසිල්ලෙන් මේ ගැඹුරු ගමන යන්න කෙතේ තිරිඟු කිරිඳි උපමාවෙන් ජේසු ගාවට ගිහිල්ලා අද ඉගෙන ගන්න මගේ ප්‍රමාණතෙනි ආමෙන්